Hey guys, welcome back to my channel. ඉතින් අපි දැන් එයාපෝට් යන ගමන් ඉන්නේ කොහේ යන්නද? Singapore යන්න. Singapore යන්න. යන්නේ මාලි. අකීක එයාපෝට් යන්නේ. හැබැයි මම විතරයි යන්නේ. අපේ anniversary එක celebrate කරන්න තමයි. හදිමයි Singapore යන්නේ. ඉතින් එයා ඔස්ට්‍රේලියා ඉඳන් එනවා. මම මෙහි ඉඳන් යනවා. Hi. ඔයාලට පාරද වන්නේ නැතුව. Singapore land current in house a high gana gata. Chimbalamu. ඉතින් ඔන්න මම ෆ්ලයිට් එකට ආවම මට ඒකන වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. ඉතින් දැන් මේ අනගම බලන්න ෆිල්ම් එකක් හොයන ගමන් තමයි ඉන්නේ. මට මේ ෆිල්ම් හොයන වැඩේ නම් මාරම මාරි ගයිස්. ඉතින් ඔන්න අන්තිමේට හොයලා හොයලා හැරි පොටර් තිබුණා. හැරි පොටර් තමයි මම බලන්න ගත්තේ. ඉතින් මේ පාර මම ෆ්ලයි කරන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඉතින් කැම නම් ගයිස් මාරම හොඳට තිබුණා. ඉතින් මම පෙන්නා නම් මට හම්බුනේ මීල් එක මොකද්ද කියලා. මෙන්න මේ තියෙන්නේ මට හම්බුන මීල් එක මම ගත්තේ චිකන් රයිස් එකක් ඒත් එක්කම සලාඩ් එකක් හම්බුණා තව ඩිසර්ට් එක විදිහට කැරමල් පොඩි එකක් තමයි හම්බුනේ ආයි මම යාලගින් ඇපල් ජූස් එකකුත් ඉල්ල ගත්තා දැන් ඉතින් හැරි පොටර් බලන ගමන් කැම ගණයි හදන්නේ ඉතින් මම ආසම ඩිසර්ට් එකක් තමයි මේ ක්‍රීම් කැරමල් කියන්නේ ඉතින් මේ මීල් එකෙන් මගේ ෆේවරිට් මුනේත් මේ ක්‍රීම් කැරමල් එක තමයි ඉතින් සිංගප්පූර් ෆ්ලයින් ඩියුරේෂන් එක 4 hours වගේ තියෙනවා කොහොම වුණත් මේ තනියෙන් ෆ්ලයි කරන එක ටිකක් විතර කම්මැලි. ඉතින් මේ ෆිල්ම් එක බලාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මම ලෑන්ඩ් කරන්න ලං වෙලා තමයි තියෙන්නේ. ඉතින් තව චුට්ට වෙලාවකින් සිංගප්පූර් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පේන්නේ සිංගප්පූර්. සිංගප්පූර්ල මම පෙන්වන්න try කරන්නේ අර මරිනා බේ සෑන්ඩ්ස් හොටෙල් එක. ඇත්තටම මම දැක්ක විදිහට සිංගප්පූර් සම්පූර්ණයෙන්ම වගේ පේනවා මොකද සිංගප්පූර් කියන්නේ පොඩි රටක් නේ ඒ නිසා ඉතින් බලන්නකෝ මෙන්න මේ සන්සෙට් එක කොහොමද කියලා ලෑන්ඩ් කරන්න කිට් වෙනවා ටිකක් විතර ක්ලවුඩි වගේ තිබුණාට මාරම ලස්සනයි මේ සන්සෙට් එක අර මුහුදට ඉරෙලිය වැටෙනවා පේන එක මාරම ලස්සනයි තිබුණා ඔන්න ෆයිනලි අපි සිංගප්පූරට ලෑන්ඩ් කරා. ඉතින් එහෙනම් ඉක්මනට ඉක්මනට ගිහින් හවයව බලන්න යමු. ඉතින් මැලේසියා ගිහින් ආවට පස්සේ මාස ගානකට පස්සේ තමයි දැන් මේ ආයව දකින්න යන්නේ. හරි දැන් තමයි ෆ්ලයිට් එක සිංගප්පූර් එයාපෝට් එකට ලෑන්ඩ් කරේ. ඉතින් ඉමිග්‍රේෂන් එකේ වැඩ ටික කරලා ලොබි එක ෆ්ලයිට් එක කලින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා මම එනකන් ඉන්නවා කියලා කිව්වා. දැන් ඉතින් ඉමිග්‍රේෂන් එකට යන්න ඕනේ. දැන් මේ අපි යන්නේ ශැංගි අපෝට් එකේ තියෙන අර ඉන්ද වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් ටර්මිනල් 3 වල ඉඳන් පොඩි දොරක් තමයි තියෙන්නේ. දැන් මේ යන්නේ මේ වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් යන පාත් එක හොයාගන්න අමාරු නැහැ. මොකද එයාපෝට් එකේම සයින්ස් දාලා තිනවා ජුවල් වෝටර්ෆෝල් එක ළඟට යන හැටි. ඉතින් දැන් මේ වෝටර්ෆෝල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. බලමු එහෙනම් කොහොමද කියලා.
ඉතින් මට වෙබ්සයිට් එක බලනකොට දැනගන්න ලැබුණේ මේක තමයි දැනට ලෝකේ තියෙන උසම ඉන්ඩෝ වෝටර්ෆෝල් එක. මේක අඩි 130ක් උසයි. ඉතින් අපි එතනට යනකොටම වගේ එතන ලයිට් ෂෝ එක පටන් ගත්තා. ඉතින් අපි ඒ ලයිට් ෂෝ එකත් බලලම තමයි ආයෙත් ආවේ. වෝටර්ෆෝල් එක බලලා හොටෙල් එක පැත්තට යන ගමන් තමයි ටැක්සි එකක් දාගෙන හොටෙල් එකට යන්න ඕනේ. හොටෙල් එකට ගිහිල්ලා පෙන්නන්න අපි වන් නයිට් ඉන්න තමයි ඒ හොටෙල් එක දැම. ඒක නම් බජට් හොටෙල් එක. මොකද අපි ට්‍රැවලා එන්නේ එක දවසයි ඉන්නේ නිසා බජට් හොටෙල් එකක් තමයි දැම්මේ. 20 දවසක් තියෙනවා වෙන හොටෙල් එකකට. එහෙනම් බලාගෙන ඉන්න මං ගන්නද බැගික පාන කොච්චර හොඳ හස්බන්ඩ් ගෙන්ද තමයි රූම් එක තියෙන්නේ. චූටි ස්පේස් එකක් නේ බබි. ඔයන්න චුට්ටන් ස්පේස් එකක් තමයි තියෙන්නේ. යෝගේ බාත්රූම් එක තියෙනවා. හයි බෙඩ් එක තියෙනවා. මිරර් එකක් තියෙනවා. අපි දැන් ඉන්නවා පේනවනේ අපි බෑග්ස් දාපුවම එතන ඉවරයි. මේ වගේ ෆ්‍රීම් එකක් තමයි තියෙන්නේ. පේනවනේ අපි බෑග්ස් දාපුව මෙතන. හයිඩ නැහැ. චූරි ස්පේස් එක. මේ හැම හොටෙල් එකක්ම වගේ එහෙම නෑ බබි. චූරි ස්පේස් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඇනිවර්සරි ට්‍රිප් එක ස්ටාර්ට් වුනේ. ඉතින් සිංගප්පූරේ ලස්සන vlogs ටිකක් බලාගෙන ඉන්න.